හිතවත් සෞර්ධීනේ අද බිනර මස 15ක පෝය දවස. ඉතින් ජීවිතයේට දර්ශනවාදයේ ඇසුරින් අද අපි රසවත් මාතෘකාවක් කතා කරන්න උත්සාහ කරන. ඉතින් මේ රසවත් බවට අමතරව මේ ශ්‍රී ලාංකීය ජන සමාජය තුල සෑම විටම ලොකු ඉල්ලුමක් තිබුණු මාතෘකාවක්. ඒක තමයි පල් මෝඩෙක් වෙන්නේ කොහොමද කියන කාරණා. පල් මෝඩෙක් මේ දර්ශනවාදයේ ඇසුරින් පියවරෙන් පියවර පල් මෝඩෙක් වෙන්නේ කොහොමද කියන එක අද අපි කතා කරමු. මේ පල් මෝඩයා කියන චරිතය සෞර්ධීනි මේ සමාජයේ හරි බලවත් චරිතයක්. මේ පල් මෝඩයන් සමාජයට එළඹෙනකොට ඒ සභාවලට එළඹෙනකොට සෞර්ධීනි මම මගේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා මිනිස්සු මේ පැනලා දුවනෝ. ඔය පල් මෝඩයෝ කියන අය ඔය බුද්ධිමත් කියන අයට කතා කරනකොට බුද්ධිමත් කියන අය බිම බලාගෙන ඉන්න වචනයක් කියන්නේ සමාජලට ඇඹරෙන ඒ කියන දේවල් දරා ගන්න බැරි. සෞර්ධීනි හරි බලවත්. මේ පල් මෝඩයෝ රෑනක් පිරිවරාගෙන මහා බලගත් පල් මෝඩයෝ සමාජලට සමාජයේ ඉහළ ඉහළ තැන්වලට වැජමෙමි හොඳට කටයුතු කරනවා. මේ ඉදිරියට එන ට්‍රෙන්ඩ් එක තමයි පල් මෝඩෙක් වීම කියලා කියන්නේ. ඉතින් මේ අපි මේ ওই මෝඩ සමාජවල ලක්ෂණයක් තමයි සෞර්ධීනි මේ ඉල්ලන ඉල්ලන රසයට ඒ අනුරූපව සැපීමුලවාදීම. අද ඉතින් සයන්ස් විතෘචිර චැනල් එක ඒ මගේ යමි. මේ ඉල්ලුමට සැපීම වශයෙන් පල් මෝඩෙක් වෙන්නේ කොහොමද කියන කාරණාව කතා කරනවා පියවරෙන් පියවර. ඒ වෙන්න හදන අයට උදව්වක් වීම සඳහා. මගේ නම රුචිර විජේසේන මම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරි. මම හිතන දෙයක් තමයි මේ ගණිතය විද්‍යාව දර්ශනවාදයේ මේ සංකල්ප අපේ සමාජයේ පුරා පැතිරී යන්න ඕනේ අපි හැමෝටම පැහැදිලි තේරුම් ගන්න පුළුවන් සරල ආකාරයෙන්. මොකද මම හිතනවා ඒ සංකල්ප මත පදනම් වෙලා හිතන සමාජයක් විතරයි ප්‍රගතිශීලී සමාජයක් විදිහට ඉස්සරහට යන්නේ කියන කාරණා. ඉතින් ඒ සඳහා මට දෙන්න පුළුවන් පුංචි තල්ලුවක් තමයි මේ වීඩියෝ මාලාවන් තුලින් මම කරන්න උත්සාහ කරන්නේ. මේ රෙනසන්ස් ඊරා එහෙම නැත්නම් පුනරුද සමය කියලා කියන්නේ මේ යුරෝපයේ ප්‍රමුඛව මේ මුළු ලෝකයේ පුරාම ඉතාම ඉහළ පුනරුදයක් විවිධ ක්ෂේත්‍රවල හටගත්තු කාලයක්. සාමාන්‍යයෙන් 15 සහ 16 වන සියවස්වල මේක ලෝකයේ පුරා මේ ඉතාම ඉහළ පුනරුදයක් ප්‍රබෝධයක් සමග පැතිරී ගියා කියලා කියනවා. මේ පුනරුදය කියන එක මොනවද පුනරුද වුනේ? ගණිතය, විද්‍යාව, ඊට පස්සේ කලාව, දර්ශනවාදයේ මේ සියලු සංකල්ප 15 සියවසෙන් පසු ගොඩාක් ඉහළ මට්ටමින් ලෝකයට පිළිඹු වුණා කියලා කියනවා. ඉතින් ගොඩාක් වෙලාවට මේ දවස්වල අපි දැන් අපේ මාතෘකාවට සම්බන්ධව ගත්තත් මේ දර්ශනවාදී විවිධ දර්ශනවාදීන්ගේ මතුවීම ඉතාම ඉහළ ආකාරයෙන් සමාජය තුළ සිදු වුණා. සහ ඒ දර්ශනවාදීන් සමාජයට ඒ මතයන් ඉදිරිපත් කිරීම සිදු වුණා. හැබැයි මේ සමහර දර්ශනවාදීන් ඇවිල්ලා ඇත්තටම කලාකාරයෝ. ඉතින් ඒගොල්ලෝ කරපු දෙයක් තමයි ඒගොල්ලන්ගේ ඒ දර්ශනය කලාකෘති තුලින් ඉදිරිපත් කරන්න උත්සාහ කරා. ඉතින් මේ කාලේ මේ රෙනසන්ස් ඊරා එහෙම නැත්නම් පුනරුද සමය තුල අපිට ගොඩාක් කලාකෘති හම්බ වෙනවා සෞර්ධීනි. ඒ තාම උත්කෘෂ්ඨ දර්ශනීය පිළිවඳ සංකල්ප එක කලාකෘතියක් තුල ගැප් කරලා තියෙන අවස්ථාව. ඉතින් ඒ වගේ කීපයක් මම හරි ආසයි. ඔය අපේ තියෙනවා චිත්‍රයක් ලෑන්ඩ්ස්කේප් විත් ෆෝලිං ඉකරස් කියලා. ඒ කියන්නේ හිතුවක්කාර තරුණයන් වෙනුවෙන් මේ ලෝකය නවතින්නේ නැහැ කියන එක අපිට පැහැදිලි කරලා දෙන්න එක චිත්‍රයක්. හරි ලස්සනයි. හබන් මේ සියලු ලෑන්ඩ්ස්කේප් මේ ලෝකයේ සියලු වැඩ කරනකොට ෆෝලිං ඉකරස් කියලා කියන්නේ මේ හිතුවක්කාර තරුණේ. හරි. ඒක පස්සේ කතා කියලා දෙන්නම් එක. ලස්සන මාතෘකාවක්. මේ හිතුවක්කාර තරුණයන් වෙනුවෙන් සමාජය නවතින්නේ නැහැ කියන ඒ වගේ මයිකල් ඇන්ජලෝගේ අපි දැන් පීටියා ප්‍රතිමාව මේ පීටියා ප්‍රතිමාව හරි ලස්සන අදහසක් කියන මව්වරු සම්බන්ධ. Every good mother is a failed mother. එහෙම නැත්නම් සෑම සාර්ථක අම්මා කෙනෙක්ම අසාර්ථක අම්මා කෙනෙක් කියන මේ සංකල්පේ ඉදිරිපත් කරන හරි ලස්සන ප්‍රතිමාවක් දේශතුමා සහ මේ මරියා කන්‍යතුමිය සඳහන් කරලා මයිකල් ඇන්ජලෝගේ ප්‍රතිමාව. ඊට පස්සේ වෙරිටාස් ෆිලියා ටෙම්පෝරිස් එහෙම නැත්නම් සත්‍ය කියලා කියන්නේ කාලයේ දියණියයි කියන මේ සංකල්පය ඉදිරිපත් කළ ඉතාම අනර්ග චිත්‍ර බලන්න ලොකු සංකල්ප දර්ශනීය පිළිබඳ රසවත් සංකල්ප ඉදිරිපත් කළා තියෙන කාලයක්.
හැබැයි සෞරදීනි අද අපේ මාතෘකාව මීට මේ වගේම මේ දර්ශනය සම්බන්ධ ඉතාම ඉහළ මාතෘකාවක් ගැබ් කරලා ඉදිරියට අරන්ගෙන චිත්‍රයක් අනුසාරයෙන් තමයි අද අපි සිද්ධ කරන්නේ. අපි කියනවා ඇලිග්‍රිය ෆොලි. එහෙම නැත්නම් මේක අපි සිංහලයට නැගෙන්නේ මෝඩකමට දුෂ්ටාන්තයක් කියන චිත්‍රය. මේ චිත්‍රය අනුසාරයෙන් තමයි අද අපි කතා කරන්නේ මෝඩෙක් වෙන්නේ, පල් මෝඩෙක් වෙන්නේ කොහොමද කියන කාරණාව. හරි රසවත් තාම වැදගත් චිත්‍රයක්. සෞදිනේ මේක කොච්චර වැදගත්ද කියලා කියන්නේ අවංකව මම මේක මේ පින්තූරය ප්‍රින්ට් අවුට් අරන් ප්‍රින්ට් අවුට් කියන්නේ ෆොටෝ එකක් අරගෙන මම මේක ලැමිනේට් කළා. මම මේක තියාගෙන ඉන්නවා මොකද මෝඩකම අඳුරා ගන්න මගේ ජීවිතය ඇතුලේ. ඉතින් මම ඕගලන්ටත් ආරාධනා මම ලින්ක් එකක් දාලා තියන්නම්. මේක අතිශය වැදගත් මේ අපේ ජීවිතේ සඳහා. ඉතින් ඒ චිත්‍රය මත තමයි අද අපි මාතෘකාව ගොඩනගන්නේ. සෞර්දේනේ මේ පල් මෝඩයක් වෙන්න කලින් මෝඩයක් වෙන්න ඕනේ. දැන් මෝඩයක් වෙලා හොඳ මෝඩයක් වෙලා ඊටත් එයා හොඳ අපි කියන්නේ අමු මෝඩයක් වෙලා අන්තිමටම තමයි පල් මෝඩයක් බවට පත් වෙන්නේ. කොහොමද මෝඩයක් වෙන්නේ? මෝඩයා කියලා කියන්නේ මේ ෆිලොසොෆිකලි ගත්තාම දර්ශනීය වශයෙන් ගත්තාම මොන වගේ කෙනෙක්ද? හරි සරලව මේක තේරුම් ගන්න. සෞර්දේනේ මිනිස්සු සමාජයකට එළඹෙනවා ආකාර දෙකකට. හරි ඔය බුද්ධිමත් කියලා මේ දැනට ඔය වඳ වෙලා යන කට්ටියක් ඉන්නවා. දැන් ඒ අය සමාජයට එළඹෙන විදියක් තියෙනවා. මේ සමාජයේ තියෙන විවිධ දේවල් දිහා ඔය බුද්ධිමත් කියන අය ආකාර තුනකට බලනවා සෞර්දීනි. ඒක මුලින්ම තේරුම් ගන්න. පළවෙනි ආකාරය තමයි ඔය බුද්ධිමත් කියන අය සමාජයේ තියෙන විවිධ දේවල් තේරුම් ගන්න උත්සාහ කරන තර්කයේ මත පදනම්. තර්කය කියන්නේ අපි කියන ආගියු කරලා. ඒ කියන්නේ තමුන් විසින් මේ නැවත නැවත තමුන් සමග විවිධ මේ කාරණා ගැන විවිධ ආකාරයේ විවිධ හැඩතලයෙන් යමක් දිහා බලන. ඒ කියන්නේ තර්කණේ වගේ පදනම්. මේක මෙහෙම වුණොත් මේ මොකක් සිදුවේද? එහෙම වුණොත් තව දෙයක් වෙන්න මොකද්ද පුළුවන් දේවල් කියලා ඔය වගේ විවිධ ආකාර තර්කණේ මත පදනම් මිනිස්සු මේ ලෝකයේ දේවල් තේරුම් ගන්න උත්සාහ කරන බුද්ධිමත් කියන අය. හරි. ඒක අංක 1. අංක 2 තමයි මිනිස්සු තේරුම් ගන්නවා මේ ලෝකයේ තියෙන විවිධ දේවල් ඒ විෂයන් සම්බන්ධ ජේෂ්ඨ අය අධ්‍යක්ීම් තියෙන අය ජීවිතය පිළිබඳ අධ්‍යක්ීම් තියෙන අය ඉහළ මේ මනස ඉහළට දියුණු කරපු අය කියන කාරණා අහලා ඒ අය ඒව තේරුම් අරගෙන මේ ජීවිතය දිහා අලුත් විදිහට ඒ විදිහට ගැඹුරෙන් බලන්න උත්සාහ කරන කාරණාවක් තියෙනවා. අංක 2 බුද්ධිමත් අය. ඊට පස්සේ තුන්වෙනි ආකාරය තමයි මිනිස්සු ලෝකයේ දිහා බලනවා සානුකම්පිත වශයෙන්. අපි මේක හොඳද මේක නරකද, මේක ශිෂ්ට සම්පන්නද මේක ශිෂ්ට සම්පන්න නැද්ද, එහෙනම් මම මේ කරන ක්‍රියාව මේ සිද්ධ වෙන ක්‍රියාව හොඳද නරකද කියන විදිහට තීරුම් ගන්නවා. තර්කණය, ඊට පස්සේ මේ ශ්‍රේෂ්ඨ පුරුෂයන්ගේ මේ කරුණු මතු කිරීම මත පදනම්ව, ඊට පස්සේ මේ සාර ධර්ම මත පදනම්ව සෞර්දේනි බුද්ධිමත් කියන වඳ වී යන කොටස සමාජයේට සමාජයේ දිහා බලනවා සමාජයට එළඹෙනවා. අපි මේකට කියනවා සබුද්ධික වශයෙන් සමාජයට එළඹෙනවා කියලා. මේ ආකාර තුන තමයි සබුද්ධික වීමේ ප්‍රධාන ආකාර තුන. තර්කණය තියෙනවා, මේ වැදගත් අධ්‍යක්ීම් තියෙන අයගෙන් කාරණා අහලා ඉගෙනගෙන ඒ පිළිබඳ ගවේෂණයකින් යුතුව සමාජයට එළඹෙන්න පුළුවන්. තුන්වෙනි වශයෙන් සාර ධර්ම වශයෙන් යම්කිසි ගවේෂණයක් කරලා යමක් තේරුම් අරගෙන සමාජයට එළඹෙන්න පුළුවන් සෞර්දීනි සබුද්ධික බව තියෙන ওই කාරණා. හැබැයි අපිට ඕනේ පල්මෝඩිය වෙන්න. එතකොට සෞර්දීනි මතක තියාගන්න මේ සබුද්ධික බවට පයින් ගහන්න අන්න මෝඩයෙක් වීමේ පළවෙනිම කාරණාව. සබුද්ධික බවට පයින් ගහන්න හිතන්න මෙහෙම අපි ඉගෙනගෙන තියෙනවා. අපේ ෆැමිලි එක මෙහෙමයි. අපිට සල්ලි තියෙනවා. අපි මෙහෙම හිටපු අය. අපි මේ වගේ මේ කාරණාවක් උරුම කරගත්තු අය. ඒ විදිහට හිතන්න. අපි ගැන හිතන්න. අපි ගැන හිතලා අපේ අදහස් තියෙනවනේ. අපි මොකක් කරේ හිතලා අදහස් තියෙනවනේ. ඒ අදහස ඇත්ත කියලා ගන්න. ඒව වැඩි හොයන්න යන්න අවශ්‍ය නැහැ. මොකද අපි දන්නවනේ අපි පිළිබඳ අපි අභිමාණයෙන් අපි ඒ සමාජයේ අපේ සමාජගත කරන්න බලමු. මොකද අපිටත් තියෙන අදහස්නේ. ඉතින් ඒවා අපි සමාජගත කරමු. ඒවා ඔය අර බුද්ධිමතුන් විදියට අපිට හොයන්න අවශ්‍ය නැහැ. එහෙනම් අපි මේකට මේ සාමාන්‍ය සෝය මේ දර්ශනවාදී තුල කියනවා මේ
අබුද්ධික බව මෝඩ ආකාරයට කල්පනා කිරීම කියලා. එහෙනම් සබුද්ධික බව සබුද්ධික වශයෙන් සමාජයට එළඹෙන්න පුළුවන් බුද්ධිමත් අය ඔය වඳ වී යන කොටසක් තියෙනවා. ඒගොල්ලෝ එහෙමයි. අබුද්ධික වශයෙන් සමාජයට එළඹෙන්න පුළුවන් ඒක අර තමුන්ගේ මතයක් කරපින්නා ගැනීම, මමත්වයෙන් ගැනීම සහ ඒ මතය සමාජය තුළට තල්ලු කිරීම පිළිබඳ තියෙන ආකල්පයකින් යුතුව සමාජයට එළඹෙන්න පුළුවන් අබුද්ධිකව, එහෙම නැත්නම් මෝඩ ආකාරයට සමාජයට එළඹීම. එහෙනම් අපි ගන්න ඕනේ නම් මෝඩයෙක් වීමේ, පල් මෝඩයෙක් වීමේ මුල්ම පියවර අබුද්ධික බව වැළඳ ගන්න. මොකද මම ගැන අභිමානයකින් යුතුව. දැන් මේක අපි මතක තියාගන්න ඕනේ. කොහොමද මතක තියාගන්නේ? චිත්‍රය ඇසුරින්. මේ සබුද්ධික බව චිත්‍රයේ නිරූපණය කළා තියෙන පොතකින්. මේ පොත අපි මෝඩයෙක් වෙන්න, පල් මෝඩයෙක් වෙන්න උත්සාහ කරන පළවෙනිම පියවර සෞරදීනි සබුද්ධික බව මල්ලක් ඇතුළට දාගන්න. මේ තියෙන චිත්‍රය හොඳට මතක තියාගන්න. සබුද්ධික වෙන්න එපා. අපේ තියෙන මමත්වයෙන් තෙත් කරපු අපේම සංකල්පය අපේනේ සමාජයට ගෙනියන්න, අපේ අභිමානයෙන් අපි සමාජයට ගෙනියමු. එහෙනම් පල් මෝඩයෙක් වීමේ අංක එක මල්ල ඇතුලේ රුවාගත්තු පොත විදියට අපිට තීරුම් ගන්න පුළුවන්. සෞරදීනේ හැබැයි මේව දෙයක් තියෙනවා. මොකද ඔය සමාජයට අපි නිකන් අපි හිතන දෙයක් කියන්න ගියාම මොකද වෙන්නේ? මේ සමහර අය ඒකට කැමති නැහැ. ඒගොල්ලෝ කියනවා අර කියපු කාරණා තුන ඒ මත පදනම් ඒගොල්ලෝ කියන ඕක වෙන්න බෑනේ, ඕම වෙන්න බෑ, මේ විදියටයි ඕක වෙන්න ඕනේ, ඔයා කියන දේ වැරදි කියලා කියන්න යනවා. සෞරදීනි මේක හරීම මේ වැදගත්. ඒගොල්ලන්ගේ මට්ටමට යන්න එපා. මේක උගුලක්. ඔය බුද්ධිමත් කියන කාය තමයි ඕකට කතා කරගෙන ඉන්නේ. ඕගොල්ලෝ මේ මෝඩයෙක් වෙන්න හදන කෙනෙක් නම් කවදාවත් ඔය බුද්ධිමත් කියන මිනිස්සුත් එක්ක බුද්ධිමත් ආකාරයට, සබුද්ධික ආකාරයට කතා කරන්න නම් යන්න එපා. එහෙම යන්න එපා. මොකද ඒගොල්ලන්ගේ මට්ටමට ගිහිල්ලා අපිට විසඳන්න බෑ මේක. ඒ වෙනුවට ඕගොල්ලෝ ඒගොල්ලන්ට පහර දෙන්න තේරුණා නේද? යෂ්ටියක් ගන්න අතට. ඒ කියන්නේ ඒ ඔයාගේ මතයක් ඔයා කියනකොට බුද්ධිමත් කියන කෙනෙක් ඔය ආකාර තුනෙන් ඕගොල්ලන්ට ප්‍රතිඋත්තර දෙන්න ගියොත් ඒගොල්ලන්ට ඒ ප්‍රතිඋත්තර දෙන විදියට ඕගොල්ලෝ උත්තර දෙන්න එපා. බුද්ධිමත් විදියට කතා කරන්න එපා. රීසන් කියන එක ගන්න එපා. සබුද්ධික බව කියන එක ඕගොල්ලෝ අතර ගන්න එපා. ඒක අපේ දෙයක් නෙමෙයි. ඒක ඔය බුද්ධිමත් කියන වඳ වෙලා යන කට්ටිය කොටසක්. මේ අපේ මේ චිත්‍රයේ ඒක මතක තියාගන්න, හොඳට මතක තියාගන්න, යෂ්ටිය ගන්න අතට. දැන් මේ චිත්‍රයේ යෂ්ටිය අපේ මේ අපිට ගමන් කරන්න ආධාරයක් නෙමෙයි. යෂ්ටිය අතේ තියෙන්නේ. ඒ කියන්නේ යෂ්ටිය පාවිච්චි කරන්න ගහන්න, නිකන් ගහන්න එපා. ඔය බුද්ධිමත් කියන අයට පොඩි තියෙනවා අමුතු මේ ලැජ්ජාවක් කියලා එකක්. ඒගොල්ලෝ ලැජ්ජයි. ඒක හැටි ඒ අයගේ. ලැජ්ජා තියෙනවා, බය තියෙනවා මේ සමාජයේ නිග්‍රහයට ලක්වීම පිළිබඳ. ඒ නිසා ඔය යෂ්ටිය උඩට ඔගොල්ලො හොඳ දෙයක් කරන්න. යෂ්ටිය උඩට නංවා ගන්න සෞරදීනි මේ නිර්වත් පුද්ගලෙක්. ආ නග්න කයක් මේ යෂ්ටියට රඳවා ගන්න. ඒක මොකද්ද මේ නග්න කයෙන් කියන්නේ? මේ නග්න කය මේ කෙනෙක් මේ ඇඳුම් නැතුව ඉන්නකොට සමාජයේ ඒක මේ හිරිකිතයි. ඔය බුද්ධිමත් කියන අයට ගොඩක් ඕ හිරිකිතයි. ඒක නිසා නග්න කය ගණ්ඩ යෂ්ටියට මොකද්ද මේකින් කියන්නේ? අපහාසය භාවිතා කරන්න. අපහාසය. හරි, අපහාසය පුද්ගල චරිතයට පහර දෙන්න හොඳට කල්පනා කරන්න. මේ ඔන්න දැන් බුද්ධිමත් කෙනෙක් මොකක් හරි ඔයා කියන දෙයකට විරුද්ධව කියාගෙන එනවනම් ඒකේ අල්ල ගන්න කොහෙද කොන මේ බුද්ධිමතාට අපහාසය දෙන්න පුළුවන් තැන හරියට හොයා ගන්න. උත්තරට කල්පනා කරන්න. හොඳට කල්පනා කරන්න. හොඳ මේ පේනවනේ මේ චිත්‍රය දිහා බලන්න. මේ අපේ මේ මූණ දිහා බලන්න. හොඳට කල්පනා කරන්න. කියන දේ යා කියන දේ වැඩක් නැහැ. ඒවා තේරුමක් නැහැ. ඔය සබුද්ධික වශයෙන් හිතන එක පැත්තකින් දාන්න. ඒ පුද්ගලයාට පහර දෙන්න ඕනේ කොහොමද? ඒ පුද්ගලයාට අපහාස කරන්න ඕනේ කොහොමද? ඒ පුද්ගලයා අපහසුතාවයට ලක් කරන්නේ කොහොමද කියන කාරණාව හිතලා දෙන්න ඔය යෂ්ටියෙන් පාරක් ඔය බුද්ධිමත් කියන කෙනාට. එතකොට ඒගොල්ලෝ කටපියා ගන්නවා. ඔන්න ඕම තමයි යෂ්ටිය. අපි තීරුම් ගන්නේ
මේ අපි මේ මෝඩකමට පත්වීම වන්ද දැන් අපි සාමාන්‍ය මෝඩයකින් ටිකක් ඉහළ මට්ටමට එන මෝඩයෙක් බවට පත් වෙනවා. දැන් ඔය මට්ටමට ආවයින් පස්සේ සෞර්ධිනී සාමාන්‍යයෙන් ඔය බුද්ධිමත් යයි කියන පිරිස ඕගොල්ලොත් එක්ක කතා කරන්න පුංචි මෙලිකමක් දක්වනවා. ඒගොල්ලෝ එන්නේ නැහැ කතා කරන්න. හරි. දැන් ඕගොල්ලෝ ඒගොල්ලෝ ඉන්න සභාවකට ගියත් ඒගොල්ලෝ වැඩි කතා කරන්න එන්නේ නැහැ. හයි හොඳයි කියලා. ඔය ඉන්නවා ඕගොල්ලෝ කියන දේවල් වලට මුකුත් කියන්නේ නැහැ. මේක ගන්න ඕනේ ඕගොල්ලන්ගේ අවස්ථාවේ ප්‍රයෝජනෙට. සභාවකට ගිහිල්ලා සෞර්ධේරි හොඳට මතක තියාගන්න හොඳට කතා කරන්න. කට පියාගෙන ඉන්න එපා. ඕගොල්ලන්ගේ මතය තියෙන මේ කියන්න තියෙන අවස්ථාවක්නේ සමාජය කියන්නේ. ඒක පුළුවන් තරම් අරගෙන අනිත් අය කවුරු හරි මොකක් හරි කතාවක් කරන්න ගියත් ඒක මැද්දට පයින්ද පැනලා පොඩ්ඩක් ඒක එහෙමේ කරලා ඕගොල්ලන්ගේ කතාව කියන්න. තව තැනකට යන්න. තව කතාවක් කියන්න. කවුද ඉන්නේ පොඩි ළමයිද වැඩිහිටියයිද යුගත් අයද ළමයිද ශිෂ්‍යයෝද මේ අපි ගරු බුමන් ලැබෙන්න ඕනේ කට්ටියද පූජකවරුද ඔවා මුකුත් හිතන්න එපා. මැද්දට පයින්ද කතාව කියන්න හරියට කුකුලෙක් වගේ. කුකුලක්ගේ ස්වභාවයක්නේ මොකද්ද කියනවා හැම තැනම කොට කොට යනවා. අන්න එහෙමයි. අපේ මෝඩකම මේ අපේ මේ මේ මෝඩකම කියන ශක්තිය අපි තුල දියුණු කරගන්න අපේ මතය සෑම විටම අපේ ක්‍රියාව තුළින් අපි පෙන්න ගන්න ඕනේ. එහෙනම් මේ අපේ මේක මතක තියාගන්න අපේ හිස මත නැංවූ කුකුලා මෝඩකමේ මෝඩකමේ හරි වැදගත් දෙයක් මේ ක්‍රියාවට අපි මෝඩකම නංවන ක්‍රමවේදයක්. සෞර්ධයෙන් දැන් මේ විදියට කරගෙන යන අතරතුර සමාජයේ අපිට හොඳ නමක් හදාගන්න හොඳ අවස්ථාවක් ගන්න ඕනේ. කියන්නේ මේ සමාජය තුළ අපි කැපිපෙනීම සඳහා මේ අපි මේ අපේ අලුත් මතයෙන් කැපිපෙනීම සඳහා අපි අවස්ථාවක් ගන්න ඕනේ. මොකද අපි වගේම හිතන තව පල් මෝඩයෝ ඉන්න පුළුවන්. ඒ වගේම අපි පුළුවන් තරම් අපි එකට එකතු කරගන්න අවස්ථාවක් ගන්න ඕනේ. ඒක තමයි බලය කියලා කියන්නේ. ඔය මේ බුද්ධිමත් කියන සමාජය මේ අපි මේක අයින් කරලා දෙවීම සඳහා අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ මේ මෝඩයන්ගේ බලය පතුරව ගන්න. ඒක නිසා ඕගොල්ලෝ මොකද කරන්න ඕනේ? ගෙජ්ජි වැලක් අරගෙන බැඳ ගන්න ඕනේ. මොකද්ද මේ ගෙජ්ජි වැල කියලා කියන්නේ? ඕගොල්ලෝ සෑම විටම උත්සාහ කරන්න ඕගොල්ලෝ යන්නේ කොහෙද එන්නේ කොහමද කොහෙ මොකද්ද කරන්න යන්නේ? ඕගොල්ලෝ එළ සමාජයේට එළමෙන සෑම අවස්ථාවලදීම කැපිපෙනෙන්න උත්සාහ කරන්න. ඔය දැන් සාමාන්‍ය ගෙජ්ජි වැලක් බැඳගත්ත මිනිස්සේ කොහෙට හරි එනකොට සලම් සිලිම් බිලිම් කියලා සද්ද ඇහෙනවනේ ඈත සිට දැනෙනවා. ඒ වගේ සෞර්ධිනේ මතක තියාගන්න පල් මෝඩයෝ සමාජයකට පල් මෝඩේ මේ යම් කිසි සභාවකට එළමෙනකොට සෞර්ධිනේ ඒක එන විදිහෙන් පවා දැනෙනවා. අන්න ඒකයි මේ ලොකු බලයක් මේක. හරි. මේ මිනිස්සේ අඩි තියෙන හැටි ඇවිදලා යන හැටි දොර වහන හැටි පුටුව කදින හැටි මේ තියෙන බඩු එහෙට මෙහෙට කරන හැටි පොතක් ඕපන් කරනවා නම් ඒක ඕපන් කරන හැටි කතා කරන හැටි ඉඳ ගන්න හැටි මේ සියලු දෙයින්ම පල් මෝඩකම ප්‍රදර්ශනය කරන්න එහෙම කරන්න පුළුවන්. හරි. තේරුණානේ? එහෙම කරන්න පුළුවන්. ගෙජ්ජි වැලක් අරගෙන අපි මේ ඇඟේ බැඳ ගන්න යන තෑම තැනකම එතකොට ඕගොල්ලන්ට මේ බලය පතරවා අරින්න පුළුවන්. දැන් මේක මේ ඇත්තටම සෞර්ධේනි මේක මම දැකලා තියෙනවා මේ කොච්චර බලයක්ද කියලා. මොකද ඔය සමහර සභාවල මම ඉඳගෙන ඉන්නකොට මේ හරි මේ බුද්ධිමත් කියලා අපිට ගොඩාක් හිතන්න පුළුවන් විවිධ ශ්‍රේෂ්ඨ චරිත අතරේ මම ඉතින් ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය බලාගෙන ඉන්නවා. ඉතින් සමහර අවස්ථාවලට පල් මෝඩ චරිත එනකොට විශ්වාස කරන්න සෞර්ධේනි අර ගෙජ්ජි වැලේ සද්ද එනකොටම විශ්වාස කරන්න අර බුද්ධිමත් කියන චරිත එතනින් නැගිටලා යනවා. එහෙම වෙනව මම මගේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා. අන්න කොච්චර බලයක්ද මේ සමාජයේ කලමන්න පුළුවන් බලයක් තමයි මේ පල් මෝඩයාට තියෙන. එහෙනම් ගෙජ්ජි වැල හරීම වැදගත් පල් මෝඩෙක්ට ක්‍රියාවෙන් ඒ තමුන්ගේ මේ පල් මෝඩකම ප්‍රතික්‍රියා මේ සමාජයට පෙන්නුම් කරන්න අවශ්‍යයි. සෞර්ධේනි මේ විදියට මේ මෝඩකම කියන එක අපේ ජීවිතය තුළ අපි ප්‍රගුණ කරන්න පටන් ගන්න මේක දිගටම කරගෙන යනකොට අපේ ජීවිතය තුළ විවිධ ලක්ෂණ මතුවෙන්න ගන්නවා මේ මෝඩකම
ප්‍රති මේ නිරූපණය කිරීම සඳහා. සෞර්දේනේ මේ මෝඩයෝ පල් මෝඩයෝ කියන අයට මේ කාරණාව නිසා උරුමයක් ලොකු ශක්තියක් ලැබෙනවා කපටිකම කියලා. තේරුණාද? කපටිකම කියන එක මෝඩකම එක්ක හොඳට මුසු වෙලා යන දෙයක්. කාලයත් එක්ක මේක නරිය කපටි කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ. එතකොට පල් මෝඩේ මෝඩකමට ඔන්න මෙන්න පල් මෝඩකමට ඔන්න මෙන්න තියෙනකොට හොඳ කපටි ලක්ෂණ මතු වෙලා යාගේ මේ එයාගේ කන් දෙකට නරි කන් දෙකක්. එතකොට ඕගොල්ලෝ විශ්වාස කරන්න ඕගොල්ලෝ පල් මෝඩයෝ නම් ඕගොල්ලන්ගේ පිටිපස්සේ ඉන්න මෝඩයන්ව ඕගොල්ලන්ට හසුරු වීමේ බලය හම්බෙන. මොකද ඒ මෝඩයන්ට වඩා ඕගොල්ලන්ට ටිකක් ඉහළට කල්පනා කරන්න කපටිකමෙන් කල්පනා කරන්න පුළුවන්. ඉතින් මේක කොච්චර බලයක්ද කියලා බලන්න. කොච්චර ඉක්මනට සල්ලි හම්බ කරන්න පුළුවන් දෙයක්ද බලන්න මේ මෝඩකම කියලා කියන්නේ. මෝඩකම පතරෝ ඇරීම කියලා කියන්නේ. තේරෙනවා නේද? ඒතර ඒ මිනිස්සුන්ගේ මුදල්, ඒ මිනිස්සුන්ගේ ගෞරවය, ඒ මිනිස්සුන්ගේ ඡන්දය, ඒ මිනිස්සුන්ගේ ගෞරවය මේ සියල්ල ඕගොල්ලන්ට ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ සෞර්ධිය මේක කොච්චර බලයක්ද කියලා කියන්නේ සමානවට මේ බිත්තරයක් පෙන්නලා ජීවිකාව කරගන්න පුළුවන්. මේ බිත්තරයක් උඩු වෙන්නේ නැහැ කියලා පෙන්නලා ජීවිකාව කරගන්න පුළුවන්. පල්මෝඩ කමලා මේ කොහෙවත් ඉන්න බිලි කට්ටක් විකුණලා සෞර්ධියනේ. බිලි කට්ටක් ඔය මේ අපේ ඔය මේ මුහුදු පෙරවලා තියෙන බිලි කට්ටක් අරගෙන ඇවිල්ලා ඒක විකුණලා පුළුවන් ජීවිකාව කෝටි ගණන් සල්ලි කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි හොයන ලොඳ ජීවිකාවක් කරන ඔය උගත් බුද්ධිමත් කියන මිනිස්සු සාමාන්‍ය ඔය පොඩි දෙයක් මොනාරි කරගෙන ජීවත් වෙනකොට අන්න ඒකයි. ඒතර කපටිකම හරි වැදගත්. ඒක ලක්ෂණයක් වෙනවා. හැබැයි ඔය පොඩ්ඩක් ඉතින් ඕනෙම දෙයක් කරනකොට සමාල්ලාට ඉතින් අපි අකමැති දේවල් වුණත් එන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔය පල් මෝඩයක් වෙන්න පොඩ්ඩකට කලින් මේ මෝඩයාගේ ඉහළම අමු මෝඩයක්ගේ විශේෂයෙන්ම මේ ශරීරයේ පොඩ්ඩක් කුදු වෙනවා. ඒ කියන්නේ ඒක ශරීරය නෙමෙයි ශරීරෙම වෙන්න ඕනේ නෑ. කුදු වෙනකොට මිනිසුන්ට මේ යන්න වේගෙන් යන්න අමාරු වෙන්නේ. ඉතින් අපහසුයි ගමන් කරන්න. එතකොට ජීවන ගමනේ සෞර්ධේරි අමු මෝඩයන්ට ගමන හිමි. ඒගොල්ලෝගේ අර ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ අරමුණු මේ ලෝකෙ තියෙනවානේ. ඒ අරමුණු වලට පල් මෝඩයන්ට ළඟා වෙන්න අමාරු. ඒ වගේම මේ පල් මෝඩයන්ට තවත් දහයාදයක්, ඒ කියන්නේ අමු මෝඩයන්ට පල් මෝඩයක් වෙන්න කලින් අමු මෝඩයන්ට තවත් දහයාදයක් උරුම වෙනවා. ඒක තමයි මේ අපි කියනවා ස්ත්‍රී ඇඳුම් ලැබෙනවා කියලා. මේකට සාමාන්‍ය සමාජයේ අපි කියනවා චීත්තේ ඇඳ ගන්න හැකියාව ලැබෙනවා කියලා. මොකද මේ චීත්තේ ස්වභාවය තමයි අපි දන්නවා මේ කේලම් පතරවා හරිමින් විවිධ අනවශ්‍ය දේවල් වලට හොට දමමින්. මේ චීත්තේ කියන්නේ අපේ ගැහන් පාර්ශවයට අගෞරවයක් වශයෙන් කියන දෙයක් නෙමෙයි. මම මේ සමාජයේ තියෙන දෙයක් කිව්වේ. හොඳේ. එතකොට ඒ ආකාරයට ගත්තාම ඔයගොල්ලෝ දන්නවනේ මම මේ කියන්න හදන සංකල්පය. අන්න ඒ වර්ගයේ පුද්ගලයෙක් බවට පත් වෙන්න හැකියාව ලැබෙනවා. නමුත් ඒක අපිට එච්චර දෙයක් නෑ. ඔය මෝඩ සමාජයේ ඔක එච්චර පිළිගන්නේ නෑ. ඔය ජීවිතයේ අරමුණු වලට යන්න තියෙනවද නැත්නම් අපි කොයි වගේ පුද්ගලයෙක් සමාජයේ හැසිරෙන්නේ? මෝඩ සමාජයේ ඒක එච්චර ගණන් ගන්න නෑ. මෝඩ සමාජයේ නැగిලා ඉන්නේ. බුද්ධිමත් කියන සමාජයේ මේ නැති වෙලා යනවා. ඉතින් අපි මෝඩ සමාජයේ වැජමෙමි මේ කටයුතු කරන්න කිසි බාධාවක් නැහැ. හරිද? එතකොට ওই විදිහට මේ ලක්ෂණ මතුවලා යනවා. සෞර්ධේනි දිගින් දිගට පල් මෝඩකම මේ විදිහටම අපේ ජීවිතයේ තුල පුහුණුකරනද. එහෙම කරගෙන යනකොට මේ අමු මෝඩයා කියන කෙනා පල් මෝඩයෙක් බවට පත් වෙනවා. ඒක කොහොමද දන්නවද වෙන්නේ? මේ මිනිසුන්ගේ කියනවා තියෙනවා නුවණැස කියලා එක. මේ අපි කියන්නේ සාමාන්‍ය ඇස් දෙක අපි සාමාන්‍ය භෞතික ලෝකයේ දිහා බලන එකක් නේ. එහෙම නෙමෙයි. මේ ලෝකයේ දිහා මිනිස්සු බලන නුවණෙන් බලන සබුද්ධිකව බලන මේ තැනක් තියෙනවා කියලා කියන මේ නළලේ මැද්ද. කියන දෙයක් මිනිස්සු කියන දෙයක්. අන්න ඕක සෞර්ධේනි පැසවනවා. ඉදි වෙනවා. ඊට පස්සේ වණයක් වෙනවා. ඒ දුර්ගන්ධය සමාජයේ පැතිරිලා යනවා. සෞර්ධේනේ නුවණැස කුණු වීමේ දුර්ගන්ධය සමාජයේ පැතිරිලා යනවා. අන්න පල් මෝඩකමේ කූට ප්‍රාප්තිය කියලා අපි ඔහොම හඳුන්වනවා. නුවණැස පැසවලා ඒ දුර්ගන්ධය සමාජයේ පුරා පතුරවමින්
පල් මෝඩයෙක් විදිහට රජ කිරීමේ අවස්ථාව අපිට ලබා ගන්න හැකියාව ලැබෙනවා. අන්න ඔහොමයි පල් මෝඩයෙක් බවට පත් වෙන්නේ ඇලර්ජි ඔෆ් ෆොලි කියන මේ චිත්‍රය ඇසුරෙන් අපිට පැහැදිලි කරලා දෙන්න හැකියාවක් තියෙනවා. දැන් මෙතෙක් වෙලා කතා කරේ මේ මෝඩකමට ආවඩන අපේ කොටස වෙනුවේ. නමුත් එහෙම නෙමෙයි. දැන් පොඩ්ඩක් අපි වචනයක් දෙකක් කතා කරන්න. බුද්ධිමත් වෙන්න හදන ඉන්න කීප දෙනෙක් සඳහා උ මතක තියාගන්න සවුද දෙන්නේ මේ බුද්ධිමත්කම කියන එක වඳ වෙලා යන දෙයක් දැන් මිනිස් සමාජය තුළ. දැන් මේ තියෙන පස්ස දිහා මේ තියෙන කාරණා දිහා මේ හැසිරීම දිහා දැක්කාම මේ බුද්ධිමත් කියන කොටස පොඩි කාලයක් තව ජෙනරේෂන් එකක් හෝ දෙකක් වැඩි වුණොත් හිටි. ඒක නිසා සෞර්ධේනි මේ අපේ බුද්ධිමත් වෙන්න උත්සාහ කරන කෙනාගේ වගකීම තමයි එහෙනම් තව පරපුරක් දෙකක් සඳහා හෝ මේ බුද්ධිමත්කම ප්‍රවර්ධනය කිරීම. ඒක යාට තියෙන වගකීමක්. ඒක නිසා මේ සමාජය තුළ ඕගොල්ලෝ හැසිරෙනකොට උත්සාහ කරන්න උපරිම වශයෙන් මේ සබුද්ධික බව සමාජය පුරා පතරවහරන්න, තර්කය ඉදිරිපත් කරන්න, ශ්‍රේෂ්ඨ දර්ශන ඉදිරිපත් කරන්න, ඒ වගේම සාර ධර්ම ප්‍රවර්ධනය කිරීම සඳහා ඔයගොල්ලන්ගේ කටයුතු කරන්න. සෞද්දීනි අඩුම ගානේ තව ජීවිතයක් දෙකක් හෝ කොයි හරි ඔය රැඳිලා ඉදී මේ අර බුද්ධිමත් වෙන්න ආසා කරන අය. ඉතින් ඒ අයට උදව් වීම සඳහා මේ බුදුදහම තුළ බුද්ධිමත් වීම සඳහා ගොඩාක් කාරණා මතු කරලා තියෙනවා. ඉතින් ඒ අතරින් ඉතාම හොඳ මේ බුද්ධිමතෙක් වෙන්න ආසා කරන කෙනෙක්ට වැදගත් ග්‍රන්ථයක් තියෙනවා, ධම්මපදය කියලා. මේ බාලයන්ගේ ස්වභාවය කෙලෙසද, ඒ වගේම බුද්ධිමත් අයගේ ස්වභාවය කෙලෙසද කියන කාරණාව හොඳට අඳුරගන්න ධම්මපදය කියන පොත හරි වැදගත්. කුමන ආගමක කුමන දර්ශනයක් සමාල්ලාට දර්ශනයක් මේ ගැන පිළිගන්නේ නැති කෙනෙක්ට වුණත් කමක් නැහැ. හොඳ උපදෙස් තියෙන්නේ. ඒ උපදෙස් තුළ අපේ ජීවිතයේ බුද්ධිමත්කම වෙනුවට ඒ දෙසට මෙහෙවා ගන්න ධම්මපදය කියන මේ පොත අතිශය වැදගත්. ඉතින් මේ පුංචි කාරණාව මතක් කරමින් අද අපේ වීඩියෝ එක අවසන් කරනවා. උගලන්ට ගොඩාක් ස්තුතියි මේ පොය දවසේ මේ කාරණාවට ඇහුම්කන් දෙන්න යොමු වීම සඳහා.